මේ ලංකාවේ 90%ක් දෙනෙක් ඉන්නේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත අය. ඒ වගේම නිදහස් වගේම නොමිලේ දෙන සෞඛ්‍ය. අපි ඉපදුන දවසින්දන් ඉපදෙන වෙලාවේ නැප්කින් එකේ ඉඳලාම මැරෙන දවසට සමහර කෙනෙක් මැරෙන ඒගේ දේහේ පවා සමහර වෙලාවට රජේ වීදමින් කරන්න පුළුවන් මට්ටමක් ලංකාව තියෙනවානි. ඔබ දන්නවාද මොකක්ද දෙකේ අර්ථය? ඒ කියන්නේ දරුවෙක් ඉපදෙනකොට නොමිලේ තමයි ඒ දේවල් රෝහලකින් රජ රෝහලකින් ඒ දේවල් ලබා දෙනවා. ඊට පස්සේ ඔහු ඒ දරුවා වැඩිමහල් බවට පත් වෙනකොටත් නේ ක්ලිනික් ශක්තිකරණය එන්නත ඉඳලාම අපි අවසාන දැන් ওই වැක්සීන් කරා මේ කොරෝනා වලට ඒ දක්වාම නේ එහෙම දිගින් දිගටම මේ සෞඛ්‍ය අපේ සේවාවක් තියෙනවා. එතකොට ඒක විතරද? ඊට පස්සේ ඔහු විශ්වවිද්‍යාලයක හෝ මහාචාර්යවරයෙක් වාර දක්වා ඉගෙන ගන්න ලංකාවේ හිටියොත් ඒත් ඔහුට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ. ඊට පස්සේ ඔහු පාරවල් වල යනවා. එතකොට පොදු දේවල් භාවිතා කරනවා. එතකොට ඔබ හිතනවාද එතකොට මේ දේවල් ලබා දෙන්න කොහෙන්ද මේ මුදල් කියන එක? නේද? සෑම වෙලාවකම ඔබ හිතන්න ඕන ඔබට රජයේ රෝහලකින් ඔබට රෝහලකින් ඔබට යම් කිසි වෛද්‍යවරයෙක් ලබා දෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එක ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් දීලා ඔබට ඒ ඩිෆෙන්සරින් ඔබට ලබා දෙන ඒ බෙහෙත් වට්ටෝරුව මේක ඔබට නොමිලේ ලබා දුන්නාට මේකට මිලක් තියෙනවා කියන එක. එතකොට අපිට වෙලා තියෙන්නේ මේ මේ මෙහෙම ලබා දෙනකොට මේක අපි පුරවැසියන් හිතන්නේ මේක නොමිලේ දෙන දෙයක් කියලා. මිතුරු දැන් අපි දැන් හිතනවා ඔබතුමා කිව්ව කාරණාවට මට හිතක් දෙයක් හිතුණා එකතු කරන්න. අපි සාමාන්‍යයෙන් අර මං කියුවේ අපි බිලක් අපිට ලැබෙනකොට මේකේ මොන හරි වැඩියෙන් කිව්වොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අය නොවිය යුතු ගාණක් අය වුණා කියලා. හැබැයි අර වගේ අවස්ථාවක අධ්‍යාපනය හෝ සෞඛ්‍ය පහසුකම ලබා ගන්නදී අපි කිසිම වෙලාවකට විලක් දෙන්න ඕනේ මම මේකට ගෙව කියන්නේ අපි දන්නවනේ ගෙවන්න අවශ්‍ය නැහැ කියලා නොමිලේ කියලා අපි දන්න නිසා අපිට ඒ සම්බන්ධයෙන් යම්කිසි හැඟීමක් නැහැ. ඒතර යම්කිසි නොගැලපීමක් තියෙනවා එතකොට නේද? ඔව් ආසනා මං අන්න එතෙන්ට තමයි මේ එන්නේ. ඒ කියන්නේ අපි මේ මනෝවිද්‍යාත්මක බදුකරණය කියන එක මේක නිකන් අර මේ කටට එන වචන ටිකක් නෙවෙයි. මේ අපි මොකක් හරි සංකල්පයක් හොයාගත්තා මේ සංකල්පේ කොහොමද ඵලදායී විදිහට යොදාගන්නේ කියන එක තමයි ප්‍රධානම අර්ථය. කියන්නේ අපි හොයාගන්න තියරි එකක්. අපි හොයාගන්න තියරි එක කොහොමද අපි ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක තමයි වැදගත්කම. ඉතින් මම මේ මනෝවිද්‍යාත්මක බදුකරණය කියන සංකල්පේ කොහොමද ප්‍රායෝගිකව යොදාගන්නේ කියන එක පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතන්න ඔබ දැන් අපි රජේ රෝහලකින් ඔබ රජේ රෝහලකින් ඖෂධ අරගෙන තියෙනවද? ඔව් අරගෙන තියෙනවා. ඔව්. එතකොට ඒ අරගෙන තියෙනවා නම් එතකොට ඔබට පැහැදිලි ඇති ඔබ වෛද්‍යවරයාව මුණ ගැසිලා ඊට පස්සේ ඔහු විසින් ලියා දෙන ඒ වට්ටෝරුව ඔබ ගිහිල්ලා මේ ඖෂධ කන්තෝරුව මේ කවුන්ටර් එකෙන් ඔබ ගන්නවා. එතකොට ඔබ දන්නේ නැහැ මේකේ තියෙන වටිනාකම මොකද්ද කියන එක. යම් අපි මේ මනෝවිද්‍යාත්මක වදුකරණය යටතේ මම යෝජනා කරන්නේ මේ මොඩල් එකේදී ඒ පුද්ගලයාට මුදල් අය කර නොගත්තත් ඒ ඖෂධ පිළිබඳ වටිනාකම ඔහුට බිලක් ඉදිරිපත් කළ යුතුයි. ඒක වෛද්‍යවරයා පරීක්ෂා කිරීමේ ඉඳලා මේ ඉඳලා මේ චැනලින් ගාස්තු කියලා අපි කියන්නේ චැනලින් ෆී එකක් කියන එක. එතකොට ඒ සියලු දේවල් ඔහුට එකතු කළ යුතුයි. හරිද? එතකොට ඔහුට කවුන්ටරෙන් නොමිලේ දෙනවා ඖෂධ වට්ටෝරුව. ඒකම මේ පැත්තෙන් බිලකුත් දෙනවා. එතකොට ඔහුට හැඟීමක් තියෙනවා මං මේ ගාණක් මට වැය වෙලා තියෙනවා. එතකොට ඔහු ඔටෝමැටිකලි මේ මනෝවිද්‍යාත්මක කියලා කියන්නේ ඒකයි. අපේ රටේ මිනිස්සු හරි බුද්ධිමත්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ බුද්ධිමත්භාවය අපි කොහොමද ඕපන් කරන්නේ? මේක අපි කොහොමද මේක ගලව ගන්න කියන එක තමයි අපිට තියෙන මේ කනෙක්ට් කරන්නේ කොහොමද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපේ මිනිස්සුන්ට මෙන්න මේ මම මේ කියන උදාහරණය. මෙතනදී මේ බෙහෙත් වට්ටෝරුව දෙන වෙලාවේදී ඔහුට දෙනව නම් ඔබගේ ඖෂධ වට්ටෝරුවේ වටිනාකම මෙන්න මේක කියලා. එතකොට ඔහුට හැඟීමක් තියෙනවා මේ මගේ වටිනාකම මං මේ ගත්ත ඖෂධවල වටිනාකම මෙන්න මේ වටිනාකම. එතකොට ඔහු දන්නවා මේකේ මුදල් වශයෙන් මූල්‍යමය වශයෙන් රජ විසින් දරලා තියෙනවා කියන එක. එතකොට මෙන්න මෙහෙම සංකල්ප මෙහෙම යනකොට මේ මනෝවිද්‍යාත්මක බදුකරණය කියන සංකල්පය ඒගොල්ලොන්ගේ ස්වංක්‍රීයව මිනිසුන්ගේ මනසේ ගොඩනගෙනවා. අපේ බිල් එකට ඇඩ් වුණා වගේ ටැක්ස් එක මෙන්න මෙහෙම ගානකුත් ඔබට නොමිලේ රජය ලබා දුන්නා කියන කාරණාව ආවම මනසට එනවා අර කියන හැඟීම අනිත් පැත්ත. මේ ඒ ජාතිකත්වයේ ජාතික ඒ හැඟීම ඇති කරන්න පුළුවන් එකම කාරණය තමයි මනෝවිද්‍යාත්මක බදුකරණය කියන්නේ. විතර මම හිතන්නේ විතර වක්‍රාකාරව අපිට හැඟීමක් එනවා ඔය කියන කාරණාවත් එක්ක රජය ගෙවන්නේ අපේම සල්ලි වලින් අරන් නේද කියන අඩුම ධර්මයේ අපේ බදු අපි බදු ගෙවුවොත් තමයි රජයට ආදායම ලැබෙන්නේ කියන කාරණාවත් මිනිස්සුන්ට මම හිතන්නේ ওই කාරණාවසෙ සිහියට එවි නේද? ඔව් ආසනා. දැන් ඔබ හිතන්න දැන් ඔබට එනවා බිලක්. ඔබ හිතන්න මම හැම වෙලාවෙම කතා කරන උදාහරණත් එක්කනේ වාසනා.
දැන් ඔබට එනවා මෙහෙම බිලක්. ඔබ මාර්ගයේ ගමන් කිරීමේදී මේ ගාස්තුව. දැන් අපි හයිවේ යද්දී අපිට තියෙනවනේ නේ අධිවේගී මාර්ගවල යද්දී අපිට බිලක් දෙනවා. ඒ වගේ සාමාන්‍ය මාර්ගවලත් ඒක වෙන්න ඕන. හරිද? එහෙම ඔබට එනවා මාසිකව බිලක්. එතකොට ඔටෝමැටිකලි එහෙම නැත්නම් ස්වයංක්‍රීය ඔබට හිතෙනවා මේ ගාණ මට වියදම් කරලා තියෙනවා කියන එක. මොකද විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේ අපි සිස්ටම් චේන්ජ් හදන්න ඕන මේ දරුවන්ගේ ඉඳලම. මොකද වැඩිහිටියන් අපිට ඒගොල්ලෝ ඉන්න මානසික මට්ටමත් එක්ක එක පාටම ඩ්‍රයිව් කරන්න අමාරුයි. එක පාටම අපි යලව හරවන්න අමාරුතර අපි අඩුම අපි මේ දරුවන්ට මේ සංකල්ප මේවා අපි ස්ථාපිත කරොත් අවුරුදු 10ක විතර යද්දි ඉතාම හොඳ මානසික මට්ටමින් ඉන්න ජාතික හැඟීමක් තියෙන රට පිළිබඳ හැඟීමක් තියෙන ජාතිකත්වයට ගරු කරන තමන්ගේ මව් රට මව් බිම ඒ එහෙම හැඟීමක් තියෙන පිරිසක් බිහි වෙනවා කියලා මම හිතනවා. මොකද ඒ සියලුම කාරණා මේ මනෝවිද්‍යාත්මක බදුකරණය කියන එකෙන් ඇතුළත් වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි ඔබ හිතන්න ඉන්දියාවේ ඔබ දැකලා ඇති ඔය අපි මාධ්‍ය තුලින් දකින එහෙම කියන නැත්නම් අපි කියනවා අපිට ඔය එන්ටර්ටේන්මන්ට් ලයිෆ් එකේ දකින දේවල් ඉන්දියාවේ සැබෑම ස්වරූපය නැහැ. ඊට වඩා එහා දෙයක් තියෙනවා. ඒත් නමුත් ඔවුන් ඉන්දියාව කිව්වහම සියලුම ජාති ભેද අතහැරලා සියලුම බැරියර්ස් කියන්නේ ඔය ભેද අතහැරලා ඉන්දියාව කියන තැන සියලුම දෙනා හිට ගන්නවා. හැබැයි වර්තමානයේ අපේ තරුණ ප්‍රජාව එහෙම වෙලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙන්න මේ කියන අර දැනුම නැතිකම, බදු පිළිබඳ දැනුමක් නැතිකම කියන එකනොත් ඒක ඔක වක්‍රාකාරයෙන් තියෙන දෙයක්. මොකද ඉන්දියාවට වඩා අපේ ලංකාවේ ඉන්න තරුණ ප්‍රජාව සතුටු වෙන්න ඕන. මොකද ඉන්දියාවේ සියලුම දේවල් තියෙන නොමිලේ නෙමෙයි. ඒක යම්කිසි ගෙවීමක් කරලා තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය කියන්නේ හදාරන්න ඕන, ලබා ගන්න ඕන. ඒතර අපේ යම්කිසි කෙනෙකුට ඇත්තටම බොහොම සුළු ආයෝජනයකින් මේ ලෝකෙම ජය ගන්න පුළුවන් කෙනෙක් බිහි කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. මොකද සියලුම සෞඛ්‍ය ඉපදුන දවසින් ඉඳන් නොමිලේ ලැබෙනවා. ඊට පස්සේ පාසල් අධ්‍යාපනය නොමිලේ ලැබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබෙනවා. බලන්න එක කොච්චර ලොකු වටිනාකමක් නෙවෙයිද කියලා. විශ්වවිද්‍යාලයකට යනවා කියලා කියන්නේ ඒකේ තියෙන වියදම් වලට දරන්න ඩිග්‍රී එකට තියෙන වැලියු එකක් තියෙනවා. අපි දැක්ක පොඩි දවසක ඇමරිකාවේ බොහොම සුවිශේෂී සිද්ධියක් වාර්තා වුණා. මම හිතන්නේ මට විශේෂ මතක නැහැ. උන්ට නොමිලේ උපාධිය හදාරන්න අවස්ථාව ලැබුණා. මාධ්‍ය තුලින් අපි දැක්ක දරුවෝ අඬනවා, හරියට සංවේදී වෙනවා ඒ කාරණාව සම්බන්ධයෙන්. ඔව්, ඒක වාසනාව මෙහෙමයි. දැන් අපිට මේක ඔටෝමැටිකලි අපිට හම් වෙනවනේ. එතකොට මේක අර ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. මේක දෙන්නේ නොමිලේ කියන එක හැංගීම තියෙන. උන් දන්නේ නැහැ මේකේ තියෙන වටිනාකම. දැන් ඔබ හිතන්න ඒකයි ඒ ඇමරිකාවේ දරුවන්ට ඒක නොමිලේ ලබා දෙනවා කියවම ඔවුන්ට ඒක හරිම සංවේදී කාරණයක් වෙන්නේ. මොකද ඒ රටේ නොමිලේ අධ්‍යාපනයක් නැති නිසා ඒක ඒ අවස්ථාව විශේෂ අවස්ථාවක් වෙන්න ඇති. ඒකයි ඔවුන් ඒ සතුටු වෙන්නේ නැති. ඉතින් දැන් ඔබ හිතන්න වෛද්‍යවරයෙක් බිහි වෙන වෛද්‍ය උපාධියක් සාමාන්‍ය ලංකාවේ මුදලින් වර්තමාන වෙනකොට අපි කියනවා 1,20,00,000 වගේ ඒ වගේ ගානක තමයි වෛද්‍ය උපාධියක වටිනාකම. ඒ කියන්නේ මේකේ එතකොට තියෙනවා ලැබොරටරි ෆීස්, එතකොට ක්ලිනිකල් චාර්ජස්, එතකොට ලෙක්චර්ස් ලගේ ෆීස් මේ ඔක්කොම එකතු කරලා තමයි මේ ගානක් වැය කරන්නේ වෛද්‍යවරයෙක් බිහි වෙන්න. එතකොට මේ ගානක් බිහි කරලා වෛද්‍යවරයෙක්ව ඔහුව හැදුවට පස්සේ ඔහු හිතනවා නම් මට මේ රටේ බදු ගෙවන්න වෙනවා, මම මේ රටේ දාලා යනවා කියන එක. එතකොට ඔගේට තියෙන මට එතනින් එහාට මට කියන්න වචන නැහැ. ඔබ හිතන්න එතකොට ඔබ අර තියෙන නේද මානසික මට්ටම මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් ගත යුතුයි.